අයබුවන් අදදවශ අපි කතා කරන්න බලාපොරොත්වෙෙන්නේ සිසල පදදයේ තියන රේඩට පීඩන පියයෙන පිළිබඳව. හේතුව තමයි රේඩියට පීඩන පියනේ තියන දෝෂ නිසා ඉංජිමේතින සිසල පද්ධතිය ක්‍රාත්මක හරියාාකාරව ක්‍රියාත්මකවෙෙන නැතුව. එන්ජිම ඕහහිට වෙලා විනාසයට පවා ලක්්‍යෙන අවස්ථා තියෙනවා. තියගෙන සපි අදදිනය කතා කරනවා මේකෙ තියෙන ප්‍රෂර්බෑල් එක සහ. වැකුම් ෑලෙ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒවාගේ අවස්ථාවන් ක්‍රියාත්මක නොවෙනවාන ඒක හොමද අපි හරියාකාරව පරක්ෂා කරන්නක එක අපි අද කතා කරනවා. ට අපිට අදරේඩියට ප්‍රශෂය ටස්ට එක අපි පාවිච්චි කරනවා මේ රේඩියයට පේඩින පියන තියන ප්‍රේශවෑල්ලක පරීක්ෂා කරන්න මෙම පිරිණ ෑල්ලය ගැන අපි කතාරන්න ගොට මංසලම පැහදිලි කරන්න මොකද මේ පින්න ෑලුවෙන් සිද්ධ වෙන්නේ කියන එක අපි ඕ අපි ඕනම කෙනෙක් දන්නවා දෙයක් උුණුසුම් වෙනකොට ඒ උණුසුම් වෙන දේ පීඩනය වැඩිවෙනවා කියන එක තොර ඇතර මේ ජලසිල්ල පදධතියක් එමතන් ලික්විට් කෝලින්ම් ිටමේක සිිසල්ල කාරකය ප්‍රත්වෙන අවස්ථාවෙනකොට මේක පීඩනේ වැඩි කරන්න තොරට මේ පීඩනය වැඩි කරග තොත් එම මේක තියන්නේ සමරක් කොටස් ප්ලාස්ටික් සමරක් කොටත් ඇලිමීනියම් ඊටස රබ ඒවගේ කොටස්සලින් නිස්පානයර කොටස් තියෙන් ඉතින් ඒවට හානිස්දායක ල් වන්න ලොම ඩි වෙන පීඩන නිසා. මෙතයතොට පිරිණ වැෑල්වය ඕපන්නන පීඩණයක් සටහන් කරලා තින මේ වැෑල්ලකේ. දොර මේ නියමිත පීඩණයට අගේට සමාන පීනයක් ්‍රේඩියටය තුළ හමතාන් සිල පදතිය තුළ ඇතිවෙනකොට මෙම මේ ප්‍රේශෂ ෑල්ලක ඕපන් කළලා රැස් කරන ටැන්කේ මත රසිව්ටෑන්කට ඒ වැඩිපුර පීඩනේ ඇති වූ ජල ප්‍රමාණයක් නිකුත් කිරීමක් කරනවා. ඊට පස්සේ වාහනය අපි ගමනාන්තේර ගීලා වාහනයනවත්තල එජිම සිල් අවස්ථාවට පත්වන කොට නැවතත් අර පීඩ්නේට් ලක්වෙලා තිබ ජල සිල්ල පදධතිය පීඩනයකින් තොර වෙලා අර්රිීක්්‍යයක් ඇතිවෙන්න පටගන්න මොකද හේතු ඉසල තිබිච්ච සිසිල්න කාරග ස්වල්පයක් ප්‍රැස්කන්න ටැන්කේටේ යවපු නිසා ඉතින් ඒ වගේ අල්දරීක්තයක් ඇතිමෙන නිසා මෙන මේ රික්ත වෑල්වය කියන කොටසවැෑල්වය ක්‍රියාත්මක වෙලා අර කලින් ගියපු සිල්ල කාරග ප්‍රමාණය නැවතවරක් රේඩියේටය තුළට ඇද අරගන නියමිත ප්‍රමාණයෙන් ආපවු සේසිනකාරක පුරවාාගැනීමක් සිද්ධගන්නවා නමුත් අපිට දින්න ප්‍රශ්නය තමයි මේ රේඩියටෑ ප්‍රේශ කැප්ප එක හරියාකාරව තෝරාගැනීම අපිට කරන්න බැරිවුණොත් සිල්ල පාතසියේ දෝෂ ඇතිවෙන්න පුළුවන් එිම ෝවහිට් දක්වාම යාමට හැකියාව තියනවා. තව විශේෂකාරණයක් තමයි සඳන් කරන්න ඕනේ පීඩන වැෑල්වං සිල්ල සවදධදියට ඒකාකාර පීනයක් ලබාදීමක් සිද්ධ කනවා හේතුව තමයි. අපි දන්නවා පරිසරේ තියන පීඩන වායප පීඩනය අනුව ජය නට ෂ්නත්තය තීරණය වෙන උදාානයක් මුහදු මට මේ දිං සෑසංසක සීයක දිින් ජලය වාශපිරය ෂ්නත්තේ පත්වනත් පීන අඩු ප්‍රදේශකට ගොත්තේම අඩුෂ්නත්ත පරසයකදිින් ල උුම්මටගන්න ති අපිවානයක් දාවනය කරන්න විධ පීරිිනයන්තියන ස්ථානවලට යෑමට සිද්ධවෙ නිසා අපි සිල්ල පද්ධතියේ තියෙන සිසිල්ල කාරකවලට ඒකා කාර පීරිනයක් අපි ලබාදීම හැකියාව මෙන්න මේ රේඩියට ප්‍රේෂ් වෑල්වෙන් සිද්ගල තියන ති ො ඒ එකත් අපි මතක යාගන තමයි මේ මූඩියක් තෝර ගැනීමක් කරන්න ඕොනේ තිංහ අපිට දැන්තියන්නේ කොහොමද මේ පිරිනවෑල්ය පරීක්ෂා කරන්නේ කියනෙක කල බලන්න මේ රඩට ප කැප් ටෙස්ට එක හරහා. එතකට අපිට සාමාන්‍යයෙන් ලෝකෙවාහන් නිෂ්පාධනය කන සමාගම් මේක සයිසස් කීපයක් තමයි රඩියට ප්‍රවෑ රට කැප් නිර්මාණය කළ තින ොටඒ අදාළ ප්‍රමාණයන්ගින් යුක්ත කොට සබිට මේ රේඩියට, ප්‍රේෂ කැප්කයෙන් ලබාගන්න පුළුවන් තොට අපි ගනතින මගේ ළඟතියන රේඩියටවැෑල් ප්‍රශ කැප් එකට හරියන කොටස තෝරගන මේ පේශ උපකරන්නේ පාග්චි කලා මේක සටහන් කරලා තියෙන නියමිත පීඩනයට මෙම වෑල්වය ක්‍රියාත්මක වෙනෝදක එක බලාගන්න විතරයි. එතොට ඔට මේතියන්නේ උදදාහන කි ගත්තුත්. ඒේ අදාළ රේඩියට කැප්සල්ට හරිියන්න විදියට නිර්මාණය කරපු කොට සිතුට අපිට හරියන්න කොටස මකදක අපිටකින් හෝරගන් පන මේ කොටස මේකට ගැලපෙන්න්නේ නැහැ. මේ කොට ස අපිට මේ රේඩට මෝඩිය සවිකර ගැනීමේ හැකි ආාවක් තියෙන ට අපිට මේකට උපගන්න සරඳවා ගැනීමේ උපගන්න ටික සවිකරගන අපි ටළලලාම් රේඩියට පේෂ කැප් ටෙස්ටරේ එක මේකට සවිකරගන්න එතකොට මේක සවිකරගන්නගොටත් සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා එකක් තමයි මේ ප්‍රේෂයක සිිටමකටයමහම එක බ්ලීද කියන කොටසට ප්‍රේශයකෑමේ වැෑල් එකක් ති අපි පලමිට කරන්නනක සීල් කර ගැීම එක අපි බලි් එක පැත්ට එක ක්‍රියාත්මක කරලා අපි ප්‍රේෂය වැෑල් එකට ප්‍රේශයකක් ලබා දෙන්නෝ නේ එතකොට ප්‍ර ප්‍ර පකරණය තියනවා බ්ලීධ කියලා ඉන්ිගේට එකක්ඇඒ ඉඩිගේටේ මේක කටුව කැරකාමකක් අපි පේරනයක් ලබා තුමද දට වඩ ප්‍රේක ලබා දුන්නත් මේ උපකණනයට ඩමේජ් පුලුවන් නිසාතමනය ස්ථානය සටහන් කර ලතියන අපි එතැන්ඩ සටන් කරගත්තට පස්සේ ප්‍රේශයක ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් මේ ෑල්ලිකේ ක්‍රියාකාරරිත්වය ටෙස් කරන්න සිිස්ටම් එකට ලබා දෙන්න එතකොට අපිට දන්න මේ වැෑල්ලක සිිස්ටම් පැත්ට යොමු කරගැනීමක් ප සටහන් ක තින ද අපිට බාර්වලින් තමයි ප්‍රේෂ කැප්පෙගේ පීඩනය ලබාදී ලතින්නේ එතකොට මේක තියන නියමිත බා දශනම නමයකෙන් එක බාරයකට අඩු ප්‍රමාණයක ද දශම නමය වනකට මේ කටුව රිලිස් වෙන්න ඕන ඒ කියන්නේ මේක නියමිත පීඩ්නයට ලක්වෙනකොට ප්‍රේශෂයක රිලිස් කරන්න ගැනීම මෝඩියයේ ප්‍රශවෑල්ගේ කිසිම දෝෂයක් නැහැයි කියන එකයි එතකොට අපිට ඒ අඩු පීඩනයක ද එෑල්ල කෝපන නොනන් ඒත් රේඩියට ප්‍රේශය කපකපට මාර කිරීමක් සිද්ධ කරන්නන එමනත්ත සටන් කලතින පීරිනයට වැඩි පීඩනය දි මේ කෝපන් වෙනවානං ඒත් මේ රඩියට මෝඩිය මාරු කිරීමක් සිද්ධ කරන්න ඕොන. උදාහර ඇත්තම විශේෂෙන් කියන මේක සාමාන්‍ය අපි වෙළඳපොලේ අඩු මලකට ලබාගැනීම හැකියාවතිය නවවා නමුත් වෙළඳ පොලේ මේක සටහන් කලතියන පීඩණය නිවැරදිව නැති නිසා ගොඩක්රට වාහන නිෂ්පාදනය කන්න සමාගම් ඔරුන්ගේඒජන්තවරුන් ඉවා අපේ රට තුල තිින් ඒවාගේ ඒ ජන්තවරුන්ගේ මූඩියක් ලබා ගැත් තනම් අපිට මේක සඳහන් කළ තියෙන පීඩනය නියමාකාරයම තින පිීරයක් න එක සනාතකර ගැනීම හැකාව තියෙනමු දැන් අපට තියන මේක ටෙස් කල්ල බලන්න ද මේක මේ මූඩිය බාරකට ිට්ටු වෙන්නේ නැහැ දසම නමයක් එනකොට මේකින් ප්‍රේශයක රිලිස් කර නොති මේක මේ දැ මේ පරිෂණ ගත්ත මූඩිය ්‍රියත්ම ත්ව තින හොදත්ති ති ඒදිද ඔබට පුලුවන් බගේ වාහනතියන රේඩියට මඩිය නිෂ්පාධනය කර සමාගමෙන් නැති සාමාන්‍ය අපි වෙළඳ පොළින් අරකත්ත මූඩියක් නං ඒ ක්‍රියාකාරිත්වය හරියටි වෙනවාද කියනක මෙන්නමයාආකාරෙන් ප්‍රෂේට ෙට එකක් පාක්්චි කරල හරියට චෙක් කරග. මමේතෙනවා ර මූඩියක තියන වැෑල්ස් ර්ග දෙක සහ. ඒකෙන් පීඩන ෑල්ුවිය පරීක්ෂාකරගන්න ආකාරය සහ රේඩියට මූඩියකින් සිසිල්ල පද්ධතියට සිද්ධ වෙන කාරණය මොකන්දකන එක අවබෝධ වෙන්න ඇති. ඉතිං මේවාගේම වීඩියෝයකින් අපි නැවතත් හම්බුවන්.